මොකද කවදාවත් කිසි කෙනෙක් දාපු නැති යන්තර කරේ දාගත්තු නැති කට්ටිය මගෙන් දාගෙන තියෙනවිල්ල ලංකාවේ ඉන්න දවැන්තයෝ පවා කවදාවත් යන්තරයක් දාලා නැහැ කරට නමුත් ඔබතුමා ගාවට ඇවිල්ලා ඔබතුමා දැකලා මේ මේ විදිහට කතා කරලා මට මේක දාගන්න හිතෙනවා ඒක මුළු දේව සභාවෙම නිර්දේශිත පළවෙනිම දේ තමයි හේතුව තමයි ඒක. ඇයි ඒ ගණදේවිය එච්චර විශේෂ වෙන්නේ? මේ ගණදේවියන්ට ඕන වෙලාවක දරුවෙක් පහන තිබ්බා කියලා මේ ගණදේවියන්ගෙන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්නේ නිතරම ගණදේවියන් පහන තියලා ගණදේවියන්ගෙන් කන්නලව කරලා ඕන වෙලාවක ඉල්ලන්න ගණදේවියෝ ඇත්තටම පිට වෙනවා දරුවන්ට. ඇත්තම බලයක් එක්තු වෙලා තියෙනවා අපි දකිනවා කාලි මෑණියන්ගේ ප්‍රතිමාව තියෙනවා එක්කම පත්තිනි මෑණියන්ගේ ශිව දෙවියන්ගේ මේ සියලු දෙවි දේවතාවුන් මේ ස්ථානේ වැඩ සිටිනවාද? ඒ කියන්නේ දක්ෂයෝ දක්ෂයෝ වෙන්න ඕන. දැන් දක්ෂයෝ තමයි ඔක්කොම ඉන්නේ. එතකොට මේ කාලේ අති දක්ෂයෙක් වුණත් තමයි තැන තියෙන්නේ. කරගන්න නම් ඒකට ඕන අමුකහ. සුදු හඳුන් මේ ගෙදර පහන තියෙන තෙල් ටික පිරිසිදු කරගන්න විදිය මම මේ කියන්නේ. එහෙම අහනපත්තු කරොත් ගෙදරට ඇත්තටම මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? මොන වගේ ආශිර්වාදද ලැබෙන්නේ? ගෙදරට දනොස් ගෙදර තියෙන සියලුම දුක් කරදරකම් කඩුල නැති වෙනවා. එතකොට හරියාකාරව ඒ දෙවියන්ට පහන තිබ්බම අර අර නිවසට බැල්ම හෙලන්න ලේසි. එතකොට ඒ අහිතකර දේවල් තිබ්බොත් බැල්ම හෙලන්න බෑ. ඒ මිනිස්සෙක්ගේ වුණත් එහෙම තමයි. තමන්ගේ ආත්මේ පිරිසුදුනොත් විතරයි දෙවි කෙනෙකුටවත් උදව් කරන්න පුළුවන්. ආත්මේ අපිරිසුදුනා. ඇත්තටම දෙන්න දෙයක් තිබ්බත් දෙවියන්ට දෙන්න විදිහක් නැහැ. අයිවන් දනුෂ්ලොක්ස් බලන හැමෝටම මම අයිවන් කියලා පිළිගන්න ඔබතුමාව ශ්‍රී ලංකා විමානයේ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය කුමාරවේද මහතා මම හිතන්නේ වෙනදර කුමාරවේද මහතා කියලා හඳුන්වා දුන්නට දැන් අපිට එහෙම බෑ ඒක කලින් වැඩසටහනේ ඒ ඇයි කියලා අපි ඔබට පැහැදිලි කරා හරි අදත් ඔබට මේ ගුප්ත විද්‍යාව පිළිබඳව එහෙම නැත්නම් මේ නොපෙනෙන ලෝකයේ පිළිබඳව බොහෝ කරුණු කාරණා රාශියක් කියා දෙන්න එතුමා සූදානම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් අද මම මේ ස්ථානෙට එද්දිත් මම දැක්ක මේ විශේෂ දේව ප්‍රතිමාවක් එහෙම නැත්නම් අපි හැමෝම සමහරක් වෙලාවට ඉගෙන ගන්න ළමයි විශේෂයෙන්ම බුද්ධියට අධිපති නුවනට අධිපති විදිහට ගණදෙවියන්ව අදහනවා ගණදෙවියන්ට නොයෙක් පූජා පුද සත්කාර සිදු කරනවා. ඉතින් ගණදෙවියන්ගේ විශේෂ පිළිම වහන්සේ නමක් එවන් නැත්නම් විශේෂ පිළිමයක් මම දකිනවා මේ ස්ථානයේ අලුතෙන්ම තැන්පත් කර තිබෙනවා. කොහෙන්ද මේ පිළිමේ එන්නේ? අපි කතා බහ කරමු. ඇයි ගණදෙවියන්ගේ අලුත් පිළිමයක් ඔබතුමා වඩම්මන්නේ මේ පූජාසනයට? ඒක හේතු වුණේ දනුස් ඔය ගණදෙවි පිළිම මට හම්බුනේ ඇත්තරම ඉතාලියේ ඉඳන් ආපු ළමයෙක්ගේ පරිත්‍යාගයක් වයි. එයා ගොඩක් සේවය මගින් අරන් තියෙනවා. ඒකට ගෞරවයක් වශයෙන් තමයි ඔය ගණදෙවි පිළිම වහන්සේ මෙතනට වැඩම කෙරුවේ. ගණදෙවියෝ කියන්නේ ඉතින් සාමාන්‍ය සමහරු හරිම ආදරේ ගණදෙවියොන්ට. ගොඩාක් අපි 100ට ගත්තොත් 80ක් විතර ගණදෙවියෝ අදහන කට්ටිය තමයි ඉන්නේ. හේතුව තමයි ගණදෙවියන්ගේ අනිත් දෙවිවරුන්ට වැඩිය පිහිට වැඩි. සාමාන්‍ය පුතක් යන මිනිස්සුන්ට. ඒක තමයි පළවෙනිම හේතුව. ප්‍රථම පූජ්‍ය ගණේෂ් කියලා අපි කියන්නේ. එහෙනම් අපි මුලින්ම පහනක් හරි හඳුන් කූරක් හරි මොනවා හරි තීරණ ඉස්සල්ලාම ගණදෙවියන්ට තමයි තියන්න ඕනේ. ඒක මුළු දේව සභාවෙම නිර්දේශිත පළවෙනිම දේ තමයි හේතුව තමයි ඒක. ඇයි ඒ ගණදෙවියෝ එච්චර විශේෂ වෙන්නේ? ඒ විශේෂ වෙන්නේ ගණදෙවියෝ කරලා තියෙන විශේෂ ක්‍රියාවන් නිසා. ඒ කියන්නේ මිනිස්සුන්ට පිට වෙලා තියෙන ආකාරය අනුව තමයි දෙවිවරුන්ම නිර්දේශ කරලා තියෙන්නේ මේ ගණදෙවියන්ට තමයි තියෙන මුල්ම පහන තියන්න ඕනේ. ඒ කියන්නේ ඕනිම පූජාසනයක මුල්ම පහන එහෙමනම් වෙන්නේ මම කියන්නේ දෙවියන් උදෙසා උණු පහන් වලින්. ඔව්. ගණදෙවියන්ට තමයි පහන් වෙන්නේ. පහන් මුල්ම පහන තියන්න අපි ගණදෙවියන්ට. මුල්ම හඳුන් කූර ගහන්නේ ගණදෙවියන්ට. හරි. ගණදෙවියෝ ඇත්තටම නුවණට අධිපතිද? ගණදෙවියන්ට පුද සත්කාර පවත්වපු පමණින් නුවණ ලැබෙනවද? ලැබෙනවා. හරියට ගණදෙවියන්ට භක්තිමත්ව ඉඳලා හරියට මේ පුද පූජා පැවැත්වුවොත් අනිවාර්යෙන් ගණදෙවියන්ගේ පිහිට නොඅඩුවම ලැබෙනවා. එහෙම ලැබිලත් තියෙනවා. දැන් ඔයා දන්නේ සාමාන්‍ය ඕංකාර ගණපති යන්ත්‍රයක් හිම සාමාන්‍ය දරුවෙකුට පැලැන්දුවොත් ඒ දරුවා දැන් මේ පලන්දලා මේ පහවදා මේ දරුවා වෙනස් වෙන්නේ නැහැ. ටික ටික ඒ ගණදෙවියන්ගේ බැල්ම වැටෙනවා එයාට. වැටෙනකොට අන්න අර තියෙන සරපරුස ගතිය වැඩ කරන්නේ ඇති ගතිය එතකොට සමහරට නිදිය ගන්න ගතිය මේ සියල්ල අඩු වෙලා අන්න ක්‍රමක්‍රමයෙන් අර මොකද අර යන්ත්‍රයේ බලෙන් මෙයාව මෙහෙවනවා. ඒ මොකද ඒ යන්ත්‍රේ දාපු ගමන් ගණදෙවියන්ගේ බැල්ම කෙලින්ම මේ දරුවාට වැටෙනවා. වැටිච්ච ගමන් ටක් ගාලා එයා හිමීට අර හොඳ පැත්තට හරවලා ගන්නවා. ටික දවසක් ඇද්දි මෙයා බොහොම හොඳට වැඩ කරන බොහොම සරුව ළමයෙක් බවට පත් වෙනවා. මොකද ගණදෙවියන්ගේ ඒ තියෙනවා පුදුම මේ ආකර්ෂණ බලයක් දරුවන්ට. විශේෂයෙන් දරුවන්ට පුදුම විදිහ පිහිටක් තියෙන මේ ගණදෙවියන්ගේ.
එතකොට ගණ දෙවියන් අපි දෙයක් ඔලු අල්ලලා කියලා ගණ දෙවියන්ට ප්‍රාර්ථනාවක් කෙරුවොත් ඒක අනිවාර්යෙන් ඉෂ්ට වෙනවමයි. ඒක හැබැයි හරි භක්තියෙන් හරියට කරන්න ඕන. හරියට කෙරුවොත් මේ ගණ දෙවියන්ගේ පිට නොවඩුව ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඉතාම ලේසි. කියන අනිත් කට්ටිය වගේ දැන් ශිව දෙවියන්ගෙන් එහෙම වරමක් හරි මොනවහරි දෙයක් ගන්න ගියොත් ඒක ටිකක් මහා බරපතල ගණේ කාර්යයක් වෙනවා. නමුත් මේ අපි ගණ දෙවියෝ අධහන කට්ටිය වශයෙන් සමහරුන්ට ගණ දෙවියන්ගේ පිට ඇත්තරම අරට වැඩිය ලොකු ලේසියකින් ගන්න පුළුවන්. බැන්නත් ගණන් ගන්න නැහැනේ. ඇත්තරම ගණ දෙවියෝ ගණන් ගන්න නැහැ. මොකද ගණ දෙවියෝ හරි ආසයි පොඩි ළමයිට. ඉතින් පොඩි ළමයි සරු විදිහට හදලා ගන්න ගණ දෙවියෝ හරිටම ඇල්ම බැල්ම තියෙනවා මේ දරුවෝ ගැන. ඉගෙන ගන්න ළමයි කොයි කියන විදිහට එහෙමනම් ගණ දෙවියන්ට පහනක් පත්තු කරන එක වැරද්දක් නැහැ නේද? පිටක් ලැබෙනවද? නැහැ. ගණ දෙවියොන්ට ධනුස් ඕන වෙලාවක පහන තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මම අර නිතරම කියන්නේ අහිතක දැන් අපිට බොහොම බලගත්තු සරපරුස දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු වැර දැන් මේ ගණ දෙවියන්ට ඕන වෙලාවක දරුවෙක් පහන තිබ්බා කියලා මේ ගණ දෙවියන්ගෙන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. මම කියන්නේ නිතරම ගණ දෙවියන් පහන තියලා ගණ දෙවියන්ගෙන් කන්නලව කරලා ඕන වෙලාවක ඉල්ලන්න ගණ දෙවියෝ ඇත්තටම පිට වෙනවා දරුවොන්ට. ඒක බොහොම සත්‍ය කරලා මම කියන්නේ. එහෙම එහෙම මම තියන්න කියපු 100ක් 200ක් දෙනවා. දැන් අද බොහොම හොඳට වැඩ කරගෙන ඒ දේවල් හරියාකාරව කරගෙන යනවා. යාලා පහන තියලා තමයි උදේට යන්නේ. ඒ ගිහි ඇවිල්ලා හවසටත් තියෙනවා. ඉතින් ඒක හුරු වුණාට පස්සේ අර නිකම්ම ක්‍රියාවලිය සිද්ධ වීගෙන යනවා. දැන් ඒ තරම් බලගතු දෙවි කෙනෙක්ගේ පිළිමයක් තමයි මේ විදිහට මේ ස්ථානයට වඩම්මවන්නේ. මෙතන මොන වගේ පුද සත්කාරද එහෙමනම් මේ පිළිමේ වෙනුවෙන් ගණ දෙවියන් වෙනුවෙන් මොන වගේ අපි හිතමුක මිනිස්සු ගේන ගැටළු වලට මොන වගේ පූජාවන්ද සිද්ධ වෙන්නේ? ගණ දෙවියන්ට ඇතුළු මේ ඉන්න සියලුම දෙවි දේවතාවරුන්ට නොඅඩුව නොකඩවා මේ දේවාලේ පූජාවන් සිද්ධ වෙනවා. දැන් ඔයා එනකොටත් දැන් සමහර විට ඔයා හිටපු ගමන් එනවා. ඒ ඇවිල්ලා වුණත් බලන්න දැන් මේ සියල්ල තියලා තියෙන මේ දෙවි දේවතාවරුන්ට පූජා. ඇයි දේවාලේ පැය 24ම පහන් දැල්වෙන්නේ? මං අහන්න හිටිය ප්‍රශ්නයක්. ඒ පහන් දැල්වෙන්නේ දනුස් මගේ දේවාලේ ඇතර සියලුම දෙවි දේවතාවරුන් වැඩ හිඳිනවනේ. එතකොට මේ සියලුම දෙනාට පහන් දැල්වෙන්න ඕනේ. එතකොට මේ දෙවිවරු 9 දෙනාටම පහන් පත්තු කරලා තියෙනවා. එතකොට මේවා නිවෙන්නේ නැහැ. ඔව්. ලේසි එකට මේවා නිවෙන්නේ නැහැ. හැමදාම මේවා දැල් වෙනවා. හැමදාම මේ යහන් අයින් කරලා හැමදාම දවසකට යහන් හතරක් විතර මං හදනවා. මොකද මම යන්ත්‍ර ජීවම් කරන්න ඕන, සමහරුන්ට සෙත් පතන්න ඕන, සමහරු පඳුරු ගැට ගහන්න ඕන. ඉතින් ඒ වගේ නොයෙක් ආකාර දැන් විදේශ රටක කෙනෙක් එහෙම සමහර විට මට හිටපු ගමන් කතා කරලාම කියන වැද මහත්තයා මේ මට පොඩි පූජාවක් තියාගන්න ඕනේ, මට මෙන්න මේ ටික කරලා දෙන්නකෝ. ඉතින් එයාට ඊට පස්සේ ආය යහන හදලා ආය රාය 12ට එකට ආය පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට යනකොට ඉතින් මේවා හැමදාම තියෙනවා. අය නැති වෙන්නේ නැහැ. ඒකයි මෙච්චර මේ භූමි මේ සියල්ල බලගන්නලා තියෙන්නේ. එහෙම නැතුව මේ වර හැමදාම දල්වන්නේ නැත්තම් හැම මේ ආවට ගියාට වාසියට විතරක් කරනවා නම් එහෙම දෙයියෝ පිහිට වෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ කියන්නේ මේ ඉසව්වේ මේ භූමිය තුළ ඔබතුමා කියන්නේ ඇත්තම බලයක් එකතු වෙලා තියෙනවාද? අපි දකිනවා කාලිමෑණියන්ගේ ප්‍රතිමාව තියෙනවා, එක්කම පත්තිනමෑණියන්ගේ, ශිව දෙවියන්ගේ, මේ සියලු දෙවි දේවතාවුන් මේ ස්ථානේ වැඩ සිටිනවාද? පැහැදිලිවම දෙවි දේවතාවුන්ගේ බැල්ම මේ ස්ථානයට වැටලා තියෙනවා. එතකොට ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එන්න මේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට ඇඟ පවා සීතල වීගෙන යනවා. ඒ හේතුව තමයි මේ දේවාලේ මේ භූමියේ තියෙන බලගැන්වීම. එතකොට අමනුෂ්‍ය දෝෂයක් වැහුණු කෙනෙකුට ඉන්න බෑ, දුවන්න හිතනවා මේකට ආපුවහම. සමහර දුවනවා, අඹගස්න වල නගිනවා, පොල්ගස් වල නගිනවා. ඒ කියන්නේ ඉන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එලවලාම දානවා. එතකොට දැන් බලන්න පත්තිනි මෑණියන්ගේ නේත්‍රා තියලා තියෙන මම මෙතනට. එතකොට සොහොන් කාලි මෑණියන්ගේ නේත්‍රා තියලා තියෙන දොරේ උඩට. එතකොට ඕනම අමනුෂ්‍යෙක් හරි මොන කෙනෙක් හරි ආපු ගමන් ටස් ගාලා එළියට විසික් කරනවා. ඒ විදිහට තමයි මම ඕවා තියලා තියෙන්නේ. එහෙම නැතුව බෑ. මේක මේ গুপ্ত විද්‍යාව තුළ අර අපි හිතන්නේ නැති පැත්තක්, අපි දන්නේ නැති පැත්තක් තියෙනවා. ඒව හැම එකක්ම අභ්‍යන්තරයට ගිහිල්ලා හාරවස්සලා එළියට ගත්තොත් තමයි මේ හරි විද්‍යාව එළියට ගන්න වෙන්නේ. මොකද දනුස් නැතුව මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට මේක දැන් මිනිහෙක්ගේ ගැටලුවක් විසඳනවා අඩියෙන් අඩිය එන්න ඕන. එහෙම නැතුව එක පාරම අවශ්‍ය පිළියම දෙන්න බෑ. දැන් සමහරු ඉන්නවා හුනියම් බන්ධන කොඩු වෙන මේ ඔක්කොම කරලා. සමහරුගේ විශේෂයෙන් කේන්දර ගත්තාම කර්ම දෝෂ පිරিলা. ඉතින් මේවා එකින් එක විසඳලා යනවා. සමහරුන්ගේ විවාහය නැති වෙන්න හේතුව නැත්තම් තමයි යාළුවා ඉන්න කෙනා යන්න හේතු තමයි මේ තියෙන කර්ම දෝෂ. ඉතින් මේවට මුල් පිළියම යොදන්න ඕනේ. අතන වශීකර ගුරුකම් කරන්න එච්චර මේව එකක් යන්නේ. නමුත් මේකට යෙදුවේ නැත්තම් අයත් මැදදී අර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම එහෙම දැකලා තියෙනවා. මම එහෙම කියලා තියෙනවා. ඔයාලට මේක කෙරුවට වැඩක් නැහැ. මේක යම් කිසි දවසක ඔයාලට අහිමි වෙනවා අයත් කියලා. ඉතින් කර්මයට පිළියම යොදන්නේ නැතුව මේකට විතරක් පිළියම යොදුවා කියලා දනු හැමදාම තියන්න බෑ. අරක පසුපස එනවාමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන
ඇතනති. හරි ඔබතුමාගේ විශේෂ උපදේශයක් ඕනේ. දැන් ගණදිවියෝ ගැන අපි සඳහන් කරා, ගණදිවියෝ ගැන කතා කරා. ඉගෙන ගන්න ළමයින්ට මේ වෙලාවේ මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ? දැන් ඉන්න දරුවෝ දැන් නම් ඉතින් ධනුස් මේ කාලේ හැටියට දැන් ගත්තොත් හොඳ දරුවෝ තමයි ඔක්කොම ඉන්නේ. දැන් ගුඩ් වැඩක් නැහැ. බෙටර් වැඩන්නේ දැන් ඕන බෙස්ට්. ඒ කියන්නේ දක්ෂයෝගේ දක්ෂය වෙන්න ඕන. දැන් දක්ෂයෝ තමයි ඔක්කොම ඉන්නේ. එතකොට මේ කාලේ අති දක්ෂෙක් වුණත් තමයි තැන තියෙන්නේ. එහෙනම් අති දක්ෂෙක් වෙන්න නම් හැමෝම නිදා ගන්න අතරේ තමයි පාඩම් කරන්න ඕන. නිදා ගන්න අතරේ පාඩම් කරන්න ඕන. එතකොට දක්ෂය කියන්නේ තවත් කෙනෙක් කරන්න නැති දෙයක් හරියට කරනවා නම් අන්න දක්ෂයක්. හරි අමුතු. නැත්තම් කොහොමද දක්ෂෙක් වෙන්නේ කියන්නේ උඹට? හැමෝම නිදා ගන්න අතරේ ඔබ පාඩම් කරන්න ඔබ දක්ෂෙක්. ඒ කියන්නේ නිදි මරන්න ඕනේ කියන එකද කියලා හයි. අනේ නිදි මරන්න ඕනේ කියන එකත් එක්කම මේකට තියෙන කැපකිරීම දැන් අනිත් කෙනෙක් 100ට 100ක් දන ඔබ 100ට 150ක්වත් දන්න ඕන. 150ක් එදුවේ නැත්තම් අරගොඩ තමයි වැටෙන්නේ. එහෙනම් එහෙම බෑ දැන්. දැන් තියෙන තරගයක්. තරගයට මූණ දෙන්න නම් තමන් ඉස්සලා බලවතෙක් වෙලා ඉන්න ඕන. තමන්ගේ හොඳ මානසික ශක්තියක් තියෙන්න ඕන. ටෝච් එළිය එල්ල කෙරුවා වගේ තමන්ගේ අධ්‍යාපනයට තමන්ගේ මුළු මානසික ශක්තියම යොදවන්න ඕන. ඒ මුළු මානසිකම ශක්තිය යොදලා ගන්න ප්‍රයත්නේ හරියට ගත්තොත් අන්න දක්ෂයෝගේ දක්ෂයෝ ගණයට ගිය හැකි. බෙස්ට් ගණයට ගිය හැකි කියන්නේ. ගුඩ් නෙමෙයි බෙටරුත් බෑ දැන්. දැන් බෙස්ට් තමයි ඕන. බෙස්ට් කෙනා තමයි මේ ලෝකේ අභිභවණය යන්නේ. ඒ තරමට දැන් තරගයක් ඇවිල්ලා තියෙන්නේ. මේ තරඟ වලට මුහුණ දෙන අයට ඇත්තම ගණදෙවියුන් අර ඔබතුමා මම කලින් ප්‍රශ්නෙම තමයි නැවතත් අහන්නේ, ගණදෙවියන්ට කිසියම් පූජාවක් කරොත් සත්කාර කරොත් ආශිර්වාදයේ පිහිට ඇල්ම බැල්ම රැකවරණේ ලැබෙනවද? ලැබෙනවා. ගණදෙවියන්ට නිතරම කියන්නේ පූජා පවත්තලා ඕන දෙයක් ඉල්ලන්න ගණදෙවියෝ ඒක මොන විදිහින් හරි ලබා දෙනවා. ඒක බොහොම සත්‍ය කරලා මම කියන්නේ. ගණදෙවියන් නිතර පූජා තියන්නේ. ඒක තිබ්බා කියලා ධනුස් පාඩුවක් නැහැ. මෙයා උදව් කරන්න ගත්තාම ඒ උදව්ව ඉවරයක් නැහැ. සම්පූර්ණ ළමයා ගොඩම දාලා තමයි ඉවර කරන්නේ. ඉතින් අර භක්තියෙන් ඉන්න ළමයා මෙයාලා දැන් අපි කියමුකෝ සමහරුන්ට සමහරුන්ගේ එක එක අරමුණු තියෙනවා. දැන් සමහර ළමයෙක් කියනවා මම ડોක්ටර් කෙනෙක් වෙනවා. මම ඉංජිනේරුවෙක්. එහොම හොම අරමුණු තියෙනවා. මේ අරමුණ අතාරින්න නැතුව ඉන්නගෙන තමයි මේ අරමුණ ජයගන්නේ. දැන් ඕනම ක්ෂේත්‍රයක එහෙම තමයි. අරමුණක් ඇතෑරියොත් අල්ලගෙන හිටියොත් දිනන්න පුළුවන්. ඇතෑරියොත් මගෙන් දෙපැත්ත වැලස් නැතුව වැටෙනවා. ජීවිතෙත් ඒ විදිහමයි. අන්න රට අර බයිස්කලයක් අදගෙන යනවා වගේ කියන්නේ නවත්තලා ඉන්න බෑ යන්න පුළුවන්. එහෙනම් අර ප්‍රයත්න යොදලා යන්න ඕන. ඉතින් දෙවියෝන්ගේ පිහිට තියෙන්නේ තමන්ගේ තියෙන උනන්දුවයි උත්සාහය මත. ඒ මොනොත් දෙවියන්ගේ ආශිර්වාදයත් උපකාරත් ලැබෙනවා වෙන පුළුවන් ජීවිතේට. හරි අපි දැන් අර තෙල් ගැනත් ඉස්සල්ලා කතා කරා, මේ පහන් පැය 24 පුරාම දැල් වෙනවා කියලා. මං හිතන්නේ අපි වෙන්දට තෙල් ගැන විශේෂ දේවල් සඳහන් කරනවා. අදත් ඔබතුමා කතා කරනවාද? ඔව්. මෙහෙමයි දැන් අපි ගෙවල් වල පහන් තියන්න ගන්න දනු සාමාන්‍ය කඩෙන් ගේන තෙල්, අරහෙ මේ තෙල් භාවිතා කරනවානේ. ඔබ මේ තෙල් පිරිසුදු කරගන්න ඕන. තෙල් පිරිසුදු කරගන්න නම් ඒකට ඕන අමුකහ. සුදු හඳුන් මේ ගෙදර පහන තියෙන තෙල් ටික පිරිසුදු කරගන්න විදිය මම මේ කියන්නේ. එහෙම තියලා මම මේ කියන විදියට පහන පත්තු කරන්නකො බලන්න ගෙදරට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අපි කඩෙන් ගෙනවා කියනකො තෙල් එකක් මේ තෙල් එකට දාන්න අමුකහයි සුදු හඳුන් කුඩු. ඒ කියන්නේ ඕනිම පොල් තෙල් මොනවා හරි කමන්නේ. දාලා තියලා හොඳට පෙරලා ගන්න. එතකොට අන්න අර තෙල් එක පිරිසුදු වෙනවා. ඒකේ අහිතකර දේ අයින් වෙනවා. කිලිකුණු මොන හරි තිබ්බනම් අයින් වෙනවා. අර අමුකහ වලටයි සහඳුන් වලටයි. ඒ අයින් කරලා අරන් නවආරාධී බුදුගුණ එහෙම නැත්නම් ඉතිබිසෝ ගාතාවෙන් ඔබ 108 ගානේ කියන්න. දින හතරක් විතර කියන්න. තියලා අරන් ගෙදර ඕන වෙලාවක පහන් දැල්වන්න, දෙවියන් බුදුන්ට පහන තියන්න, දෙවියන්ට පහන තියන්න. ඒක බොහොම සරු ක්‍රමයක්. මේක සමහරු දන්නේ නැහැ. දැන් ඔහේ ගේන පොල් තෙල් ටිකක් දාලා තියෙනවා. එහෙම ඇත්තටම අපි තියන්නේ නැහැ බුදුන්ට පහන. දැන් මම මේ තියෙන තෙල් උනත් හරියටම ඒ කිලි හරණය කරලා අරන් තියෙනවා. ওই කිලි හරණ ක්‍රමයක් තමයි මම කිව්වේ තෙල් වලට කරගන්න. තෙල් ටික ගෙනල්ලා අර කියන විදිහට දේවල් දාලා පෙරලා ඊට පස්සේ හැබැයි මේ ගාතාවකින් මේ බලගන්නන්න ඕනේ. බලගන්නන්න ඕන. ඊට පස්සේ පහන පත්තු කරොත් ඊට අනතුරුව ඉන්න අනතුරුව පහන පත්තු කරොත් ගෙදරට ඇත්තටම මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? මොන වගේ ආශිර්වාදද ලැබෙන්නේ? ගෙදරට දනොස් ගෙදර තියෙන සියලුම දුක් කරදරකම් කටුළු නැති වෙනවා. එතකොට හරියාකාර ඒ දෙවියන්ට පහන තිබ්බම අර නිවසට බැල්ම හෙලන්න ලේසි. එතකොට ඒ අහිතකර දේවල් තිබ්බොත් බැල්ම හෙලන්න බෑ. ඒ මිනිස්සෙක්ගේ උනත් එහෙම තමයි. තමන්ගේ ආත්මේ පිරිසුදුනොත් විතරයි දෙවි කෙනෙකුටවත් උදව් කරන්න පුළුවන්. ආත්මය අපිරිසුදුනා. ඇත්තටම දෙන්න දෙයක් තිබ්බත් දෙවියොන්ට දෙන්න විදිහක් නැහැ. දැන් ගෙදරක භූමියක උනත් එහෙම තමයි. මේ භූමියේ තියෙන දෝෂපව මේකට නැති වෙනවා. ඈ බුදුන්ට මේ වගේ මෙච්චර විදිහට කරලා මේ පහන් තියෙනකොට දෙවිවරු පව ආශිර්වාද කරනවා. ඒ ගෙදර ඉන්න දරුවන්ට දෙමාපියන්ට ඔක්කොටම. මෙච්චර කැපකිරීමක් කරලා මට මේ දරුවෝ පහන තියන්නේ. එහෙනම් අපි මේ දරුවන්ට සෙත සලසන්න ඕනේ කියලා දෙවියෝ බලනවා.
එකන්නේ ඒ වගේ පිහිටක් ගන්න ඒ වගේ දෙයක් ජීවිතය රුදා කරගන්න පුළුවන් හරි සරල දෙයක් ලොකු වේදමක් කියන්නේ ගෙදරට ගේන තෙල් ටික හරි විදියට කොහොමද බුදු පහන්ට දාන්නේ ඒ යොදාගෙන ඒ විදියට පහන පත්තු කරාට පස්සේ අර ඔබතුමා කියන්නේ ගෙදරම ආලෝකමත් වෙනවා එහෙමනම් ওই කියන මනුෂ්‍ය බලවේග නැති වෙලා යනවා නැති වෙනවා භූමියේ දෝෂ පවා ඉවත් වෙනවා මම හිතන්නේ ජීවිතේට හරි වැදගත් වටිනාම කියන දෙයක් දුන්නේ දැන් මේ දැල්වෙන සියලු පහන් ඒ විදිහටද ඒ වගේ තෙල් හදලා බලන්න දනොස් මේ තෙල් වල උනා තියෙන පිරිසුදුභාවය ඔව් ඈ දැන් මේක එලෙඟි තෙල් වලින් පත් වෙන්නේ අර එලෙඟි තෙල් නොකොඩවා මෙලෙඟි තෙල්මයි මේ 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 සාමාන්‍ය පොල් තෙල් වලින් පත් වෙන්නේ මම තැඹිලි තෙල් දාලා තියෙන මේ දෙකට ඉතින් මේ වගේ තියෙන පැහැදිලිතාවය බලන්න මේවා දකින්න ඕන කෙනෙකුට පුදුම ආසාවක් ඒ වගේම භක්තියක් හිතෙන ඉතින් ඒ හිතෙන්නේ අන්න අර හේතුව හින්දා මේ දේවාලය ඇතුළට ආවොත් කිසි කෙනෙක් විශ්වාසයක් ඇති කරගන්න නැතුව යන්නේ නැහැ එළියට මොකද කවදාවත් කිසි කෙනෙක් දාපු නැති අන්තර කරේ දාගත්තු නැති කට්ටිය මගෙන් දාගෙන තියෙනවිල ලංකාවේ ඉන්න දවැන්තයෝ පවා කවදාවත් යන්තරයක් දාලා නැහැ කරට නමුත් ඔබතුමා ගාවට ඇවිල්ලා ඔබතුමා දැකලා මේ මේ විදිහට කතා කරලා මට මේක දාගන්න හිතෙනවා ඇත්තටම එහෙම කට්ටිය ගොඩාක් දෙනෙකුට මම දාලා තියෙනවා යන්තර ඒ වගේම අද මේ කට්ටිය බොහොම සරු ඒ විශේෂත්වයේ හින්දම තමයි බුදුමාන මං හිතන්නේ සම්මාන පවා ලැබෙන්නේ. ඒ විශේෂත්වයේ හින්දම තමයි මෙතුමාගෙන් ඔබේ ජීවිතයට අවශ්‍ය වෙන වැදගත් වෙන ඔබට වැදගත් වෙන කරුණු කාරණා මේ විදිහට අපි ලබා දෙන්නේ. අදත් එහෙමනම් අවසාන වශයෙන් ඔබතුමාට මේ රටේ ලෝකේ ආදරණීය ජනතාවට බොහෝ දේවල් ඔබතුමා ලබා දුන්නා. ජීවිතයට වැදගත් වෙන බොහෝ දේවල් නොමිලේ ලබා දුන්නා. අවසාන වශයෙන් මේ ආදරණීය ජනතාවට මොනවාගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? පණිවිඩයක් දෙන්න තියෙන්නේ කියන්නේ දනුස් මෙහෙමයි මට විශේෂයෙන්ම කතා කරන්න ඕන වුණේ අතර මේ දරුවෝ ගැන. දරුවෝ දැන් මේ මට එන තොරතුරු අනුව මට නිතරම කට්ටිය කතා කරනවා මේ දරුවෝ සමහර කට්ටිය මේ ඉගෙනීමට උනන්දු නැහැ. එතකොට මම කියන්නේ පැහැදිලිව මේ දරුවෝන් ඉස්සල්ලාම මේ කේන්දරේ බලා ගන්න. බලාගෙන බැරි වෙලාවත් මම රාහු දසාවකද කේතු දසාවකද මොකේද ඉන්නේ කියලා බලන්න නැත්නම් එක්කෝ සෙනසුරු අපලයකද කරලා මෙන්න මේකට පිළියම යොදන්න මේක එන්නේ ඉස්සල්ලා යොදන්න එන්නේ ඉස්සලා එදුවේ නැත්තම් මේක මැද හරියට ගිහින් එදුවොත් ඔබට මේක ආපස්සට ගිහින් ආය අදගෙන එන්න වෙන්නේ. ඒ හින්දා මේකට යොදලා පිළියම යෙදුවාට පස්සේ අර දරුව අර පැත්තට වැටෙන්නේ නැහැ. එහෙම බැරි වෙලාවක් දනොත් පිළියම යොදා ගන්න බැරුනොත් මේ දෙමාපියන් පසුතැවෙන්න වෙනවා අම්මයි. මොකද මං ගාවට ඒ දහස් ගානක් වුණා එනවා. ඒ එන හින්දා තමයි කියන්නේ දෙයක් වෙන්නේ ඉස්සලා පිළියම යොදන්න. උනාට පස්සේ ආය පිළියම යෙදුවොත් ඉන්න දඟලන්න ඕනේ නැහැ. ඇත්ත කතාව. ඒ දේ ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒ දේ මං හිතන්නේ දරුවන්ට ආදරේ හින්දා දරුවන්ගේ දෙමව්පියන් පස්සේ දරුවෝ හින්දා ප්‍රශ්න වලින් දුක් විඳින්න නැතුව ඉන්න ඕනි හින්දා තමයි ඔබතුමා මං හිතන්නේ ඒ දේ ලබා දුන්නේ. එහෙමනම් තවත් දවසක මේ වගේම නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන ලෝකයේ තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයිබෝ ආයිබෝ.